විරාමයෙන් අනතුරු නැවතත් නඳුනු සෙවණි. අපි මේ කතා බහේ තවත් සුවිශේෂ තැනක තමයි ඉන්නේ. විරාමයෙන් පෙරාතුව ඔබට මතක ඇති අපි ඉතාමත් වැදගත් තැනක නැවැත්තුව ඊට පෙරාතුව මේ පිළිබඳව සඳහන් කරන්නට ඕන. මේ ජාතික මහා ක්‍රීඩා උළෙල 96 එම අවුරුද්දේ නිකුත් කළ මේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිකුත් කළ මේ සමුරු පොත මෙහි තියෙනවා 1998 2000 වර්ෂයේ ආරම්භයටත් පෙර. ඒ කියන්නේ දැන් මේ 96 මේ කාලයේදී මෙන්න මේ පොතේ මෙන්න මෙහෙම සඳහනක් කරලා තියෙනවා. ක්‍රීඩා ප්‍රතිපත්ති ක්‍රියාවලිය නනුවමින් අප විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකි වූහොත් මෙතෙක් ශ්‍රී ලංකාව ආසියාතික තරගයේදී වැඩිම රන් පදක්කම් දිනු වර්ෂයේ 1998 මේ අනාවැකියක් පළ කරන්නේ වර්ෂ 2000 ඔලිම්පික් ක්‍රීඩා තරගයේදී පදක්කම් දිනා ගැනීමට හැකියාවක් ශ්‍රී ලංකාවට තියෙනවා කියන අනාවැකිය පළ වෙනවා. මෙහෙම සඳහන් කරන්නේ මේ යවුන කටයුතු ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ඒ සුනිල් ගුණවර්ධන මහත්මයා. ඔබට අනාවැකි කියන්න පුළුවන්ද? මෙහෙම මේ 98 2000 කියන්නේ ඔබ මේ ඉදිරිය දකින්නේ ක්‍රීඩාව මේ තැනට යන්න පුළුවන් කොහොමද මේ දැක්කේ මේක? එවක හිටිය මේ ක්‍රීඩා ඇමතිතුමා සමග ඔබ සාකච්ඡා කරන්නටත් පෙර අත ඔබ දකින්න මෙන්න මෙහෙම දේවල් කරොත් මේ මේ විදිහට ක්‍රීඩාව දිනන්න පුළුවන් කියලා. නමුත් ආසියාතික මට්ටමේදී ඒ කාලේ එතරම් හොඳ දක්ෂතා ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ තිබුණේ ඔබ මේක දැක්කේ කොහොමද? නෑ, ඇත්තටම ඔබ ඇහුවේ මේ දර්ශල සුසන්ති කාලා කොහොමද මෙතෙන්ට ආපු කියන එකයි. ඒකයි මම අර ස්පීඩි සනා කැමතිතුමා ගැන කිව්වේ. එයා මගේ යාළුවෙක් වෙච්ච ගමන් ඇත්තටම මට ඕන වුණේ, මම මට තේරුණා ක්‍රීඩකෙක් හැටියටත් පුහුණුකරුවෙක් හැටියටත් මට තේරුණ දේ තමයි මේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන නම් අනිවාර්යෙන් මේකට දේශපාලන වශයෙන් සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම රජයේ අනුග්‍රහයක්වත් ඕනමයි. ඒ තුල මම කරපු එකම දේ තමයි ස්පීඩි සනායක මහත්මයාත් එක්ක බොහොම කාලයක් දේශපාලන කටයුතු කරලා එයාගෙන් ඉල්ලීමක් කරා. කරුණා කරලා මම නිසා ටික කාලයකට ක්‍රීඩා ඇමතිකම බාරගන්න. හරි, තවත් පුංචි දෙයක්. අපි ඊට කලින් ඔබ සහ ස්පීඩි සනායක මහත්මයා කොහොමද හම්බුනේ? හම්බුනේ අර විශ්වවිද්‍යාලයේදී. ඔහු තමයි මට ආරාධනා කරා. පාසල් ඒ කියන්නේ විශ්වවිද්‍යාල අන්තර් විශ්වවිද්‍යාල මණ්ඩලයේ සභාපතිවරයා හැටියට තමයි ඔහු මාව ආරාධනා කරේ මේ විශ්වවිද්‍යාලේ කලර්ස් නයිට් වර්ණ රාත්‍රියට ප්‍රධාන අමුත්‍ය හැටියට සහභාගී වුණා. ඉතින් තමයි අඳුරගත්තේ. ඊට පස්සේ කාලෙක අපි දෙන්නා නැවතිලා හිටියේ එක කාමරයක අනුභවින මේ මං ගෙදරට පොඩ්ඩක් යයි දෙන්නෙක්ට හිටියේ. ඒ කාලේ ඉඳන් අපි දෙන්නා ගන්නවා. ඒ වගේම එයා මං හිතන්නේ 1977 කොමියුනිස්ට් පක්ෂේ හිටියේ. ඒ කාලේ මං එයත් එක්ක ගිහලා ඡන්ද වැඩ කරා. මට මතකයි අපිට හම්බුනේ ආර්ථික ගානයි ඡන්ද මේ අනිත් අයට 23000ක් විතර හම්බ වෙනකොට අපිට ආර්ජි ගානක් හම්බ වෙනවා. හැබැයි ඔබ හරි කපටි. එතුමා එක ඉන්න කාලේ ඔබ සැලසුම් කරනවා වෙනත් දෙයක්. ඇත්තටම ඉතින් කොහොම වුණත් මගේ ඔළුවේ තිබුණා දේශපාලන වශයෙන් මෙතෙන්ට එන්න ඕන කියලා. මුත් අන්තිමට කොහොම හරි ස්පීඩි සනායක මහත්මයා ක්‍රීඩා මිතුනාට පස්සේ අපි වැඩ පිළිවෙලක් ආරම්භ කරා. මට කියන්න ඕන පටන් ගන්නකොට මං හිතන්නේ ස්පීඩි සනායක මහත්මයාට ක්‍රීඩාව පිළිබඳ කියලා දුන්නේ මං. ඔබ තමයි එතෙන්ට තල්ලු කරන්නේ. එතුමා අමාත්‍ය ධුරේලා. හැබැයි ඉතින් මට කියන්න ඕන ආඩම්බරයෙන් යනකොට මටත් ක්‍රීඩාව ගන්නලයි ගියේ. එහෙම දක්ෂ ඇමතිවරේ. ඉතින් අදත් මම ඔහුත් එක්ක තමයි හැමදාම ඒ දා ඉඳලා අද වෙනකම්ම කොහෙද ඔහු ඉන්නේ. ඔහු හිරේ ඉන්නකොටත් මම ඔහුත් එක්ක ඉන්නවා. ඔහු ඇමතිවරේ කැටේ ඉන්නකොටත් ඉන්නවා. මන්ත්‍රීවරේ කැටේ ඉන්නවා. අදත් මම ඔහුත් එක්ක ඉන්නවා. හරි. අර සැලසුම. ඔව්. ඉතින් මම කියන්න ගියේ මේ වෙනකොට මේ පොතම ඔබ බැලුවොත් මෙතන බලන්න මේක ලියලා තියෙනවා මම. මේ 1996 කියනවා. වසර 2000 පැවැත්වෙන ඔලිම්පික් තරගයේ මුල් කරගෙන සුපුරු ජාතික පුහුණු සංසතිය මේ වෙනකොට ආරම්භ කර ඇත. අවුරුදු 4කට ඉස්සර මෙම පුහුණු සංකේතයේ ඔලිම්පික් පළසහඳන මට පැමිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමන්විත වෙයි. ඔවුන් සඳහා වායු සමීකරණ පාසුකම් සහිත උපභෝගී නිවාසික ගාරයක් මේ වෙනිටත් ඉදිකර ඇති අතර ලෝකයේ දිනුණු රටවල රම්පාදක්කම් ලාභීන්ට ලබා දෙන ක්‍රීඩා උපකරණ ආහාර පාන දේශීය විදේශීය පුහුණු මහා ක්‍රීඩා තරඟ සඳහා අධිපති වුණ අවස්ථාවක් සැලසෙන ඇත. මෙම සංකීතය සඳහා දැනට සුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාව වෙනුවෙන් ඉතින් සඳහන් කළ පාසුකම් වලට අමතරව අවශ්‍යතාවය අනුව නිවාස ලබා දීම, රැකියා ලබා දීම, වාහන ලබා දීම හා මාසකට මුදින රුපියල් 20,000 30,000 50,000 දක්වා අනුග්‍රහකයා මගින් දීමනාවක් ලබා දීමට අපි ඉතින් කටයුතු කර ඇත. මේ අනුවයි. එහෙම කියලා තමයි ඔබ අර කිව්ව දේ කියන්නේ අස්පීතින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට කිව්වොත් මෙතෙක් ශ්‍රී ලංකාව ආසියාතයේ තරගයක වැඩිම රන් පදක්කම් දිනු වර්ෂයේ 1998 වීමත් වර්ෂ 2000 ඔලිම්පික් ක්‍රීඩා තරගයේ පදක්කම් දිනා ගැනීමත් කිසිවෙලාවක් නවතාලකින් නොහැකි වුණේ නැත කි. හැබැයි ඒ හේතුව ඇත්තටම කිසියම් අපිට එම් සැලසුමක් තිබුණා. ඔබටම පේනවා මේකෙදි අපි දැන් ඔලිම්පික් සංසිද්ධිය හැදුව අවුරුදු 4කට ඉස්සෙල්ලානේ. ඒ වෙනකොට අපි 1974 ඉඳලා මේ වෙනකන් ආසියාතික තරගයක රන් පදක්කම් දිනලා තියෙන අවුරුදු 20කට දිනලා තිබුණේ නැහැ 94 වෙනකන්. එහෙම තියෙනකොට තමයි අපි මේ කියන්නේ වැඩිම රන් පදක්කම් දිනන ඔලිම්පික් දිනනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ මේක පාඩමක් අද ඉන්න ඇමතිවරුන්ට නැත්තම් මේ ක්‍රීඩකයන්ට නැත්තම් අනිත් අයට මෙන්න මෙහෙම මේක කරන්න පුළුවන් බව. අපිට මෙහෙම හැකියාවක් තියෙන බව පෙන්වන්න මීට වඩා හොඳ දෙයක් නැහැ. ඔච්චර උදාහරණ තියදී සමහර අය කියන ක්‍රීඩාව දේශපාලනීකරණය කරන්න එපා කියලා.
දේශපාලනය කරනවා කියන එකයි දේශපාලනේ සම්බන්ධ කරගන්න එකන් මේ දෙකක්. උදාහරණයකට නෝ ඔයාටවත් මටවත් අදවත් කාටවත් දේශපාලනින් තොරව ජීවත් වෙන්න බෑ. දේශපාලනේ තමයි තීරණය කරන්නේ හාල් ගණන් යනවද නැද්ද කියලා. එච්චරයි. දේශපාලනේ තමයි තීරණය කරන්නේ තෙල් අඩු කරනවද නැද්ද කියලා. එහෙමයිනේ. ඒක නිසා දේශපාලනින් තොරව කාටවත් ඉන්න බෑ. ඒක වෙන කතන්දරයක්. දේශපාලනය කියලා කියන්නේ මගේ දරුවව දාගන්න මට කැමති කෙනාව ක්‍රීඩාවට අතුරු කරන්න නැත්තම් මට කැමති කෙනාව එතනට ගේන්න නෙමෙයි. එහෙම කරලා බෑනේ ටීම් කණ්ඩායමේ මගේ දරුවව දාලා ඒක කරන්න බෑනේ. එහෙම නෙමෙයි. මෙතනදී මම කිව්වේ රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි. ඒක මේකෙදි පේනවා. දැන් මොනවද මේ කරේ? ඉතින් ඉඳලා මොකද මං ක්‍රීඩා ඒතරේ සම්බන්ධ කරන ලේකම් ඉස් පිටසනා කැමතුමාගේ. ඒතරේ එතුමා මේ මේක කිව්වාම එයා ඒක පිළි අරගෙන එයා එහෙම කරා. ඒතරම එයාගේ යෝජනාව තමයි මේ ඔලිම්පික් පුහුණු සංචිතය අත්තර කියනවා. දැන් එහෙම වෙන්න හේතු උනේ අපිට අවුරුදු ගානක කෙටි කාලින හා දිගු කාලින සැලසුමක් තිබුණා. ඒක මාන්නකෝ 1994 ආවේ 96 දිනන්න පටන් ගත්තාම ලෝකේ වර්ල්ඩ් කප් එක දිනුවා අපි ක්‍රිකට් වල. එතකොට විනි තැබීමේ ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ දිනුවා. එතකොට ආසියාවේ කනිෂ්ඨ ජේෂ්ඨ දෙකම නෙට්බෝල් කණ්ඩායම් දිනුවා. ඒ වගේම ඒ එදා ඉස්පිරිසනායක ඇමතුමා ඉන්නකොට කඩපු වාර්තාවල් ආසියාවේ අදත් කඩලා නැහැ. අදත් සුසන්තිකාට, අදත් දර්ශයට, අදත් සුගතිලකට අදත් ආසියාවේ වාර්තාවල් තියෙනවා. ඒ එහෙම උනේ අරම ඒ කියන්නේ අපිට කරන්න බැරි කමක් නෙමෙයි. එක්කෙනෙක්ගේ වැඩකුත් නෙමෙයි. හතර දෙනෙක් ක්‍රීඩකයෝ මෙතනට ආවා. ඉතින් මම කියන්නේ සැලසුමකට කරනවා නම් අපිට මේ නැචරල් ඇබිලිටි එක නැත්තම් අපිට ජමේකාවේ නැත්තම් කෙන්යාවේ වගේ ඒ දක්ෂකම තියෙන්නේ නැචරල් ඇබිලිටි එක සමාජයක් කියලා. ඒක අපිට තියෙනවා. ඒ උඩ තමයි මම හිතන්නේ මේක උනේ. කවුරු හරි චෝදනා කරනවා දැන් සුසන්තිකා ඔලිම්පික් පදක්කම දෙන්නලා දැන් පහුගිය දවස්වලට අවුරුදු 15 සම්පූර්ණ වුණා. අවුරුදු 15ක් ගිහලා අපිට තව මේ ඉලක්කය සපුර ගන්න හැකියාවක් ලැබුණේ. මේ තැන එන්න. ඇයි මේ කාලෙදි අපිට බැරි වුණා? ඇත්තටම මම හිතන්නේ අපි ඒකෙන් ගියාට පස්සේ 2002කින් පස්සේ ඇත්තනම් සැලසුමක් තිබුණේ නැහැ නිවැරදි. හා මේක අවබෝධ කරගත්තේ නේ. අපි කවුරු හරි කිව්වොත් ඔබතුමාට මේ මාසිකාගාර හදලා තියෙනවා, ක්‍රීඩා පිටි හදලා තියෙනවා. මේව ඇතිද? නෑ. උදාහරණයකට කියනවා නම් මම ලංකාවේ ඉස්සෙල්ලාම 1968 කොළඹට ඇවිල්ලා දිව්වේ ඕවල් ක්‍රීඩාංගණය. ඒක තමයි මල්ල ක්‍රීඩා කරේ. ඊට පස්සේ මම ඩීකේ පොඩි මහත්තයා ලංකාවේ හයියෙන්ම දුවන්න පුළුවන් කියලා පරාද කරේ කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටනේ. මම වැඩියෙන්ම පුහුණු වෙලා තියෙන්නේ සාන්ත පීතර විද්‍යාලේ. මම වැඩියම මීට් වෙලා තියෙන්නේ පොලිස් ග්‍රවුන්ඩ් එකේ. ඊළඟට අපිට තිබිච්ච ලොකුම ග්‍රවුන්ඩ් එක රීඩ් ඇවෙනුවේ. දැන් මේ එකක්වත් නැහැ. දැන් ඕවල් එකද, එහෙම නැත්නම් සෙන් පීටර්ස් එකද, එහෙම නැත්නම් පොලිස් ග්‍රවුන්ඩ් එකද, එහෙම නැත්නම් රීඩ් ඇවෙ මේ ඔක්කොම රගහෝ ක්‍රිකට් පෙළ. මොකුත් නැහැ. මල්ල ක්‍රීඩකයන්ට පිටනේ නැහැ ඔබ කිව්වට. අද තියෙන පිටනේ දෙකයි තියෙන්නේ, දියගමයි මෙහෙයි. දැන් ගිහිල්ලා බලන්නකො සුබදාස් ස්ටේඩියම් එකේ. දුවන්න නෙමෙයි ඇවිදින්නවත් බැරි වෙලා තියෙන්නේ. එහෙම අකර්තව්‍යයක් වෙලා තියෙනවා. එහෙම බෑ. ඇත්තට මේ ගැන රජයේ අවධානය යොමු වෙන්න ඕන. වහාම මේ ක්‍රීඩා පිටිපස්සට උත්තරයක් දෙන්න ඕන. අපේ ලංකාවේ අදත් මම මේ කියන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව මම පල්ලෙහැට දානවා නෙමෙයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිව්වොත් ඇමරිකාවේ හරි රුසියාවේ හරි ජර්මනිය හරි ඉතාලිය හරි එහෙම නැත්නම් චීනය හරි ජපානය හරි මේ කවුරුවත් දන්නේ නැහෙනි. එතකොට මේ ප්‍රධාන රටවල් අතර අපි රටවල් කීපයක්නේ තරම් කරන්නේ. හැබැයි මේ මල්ල ක්‍රීඩාව රටවල් 202ම කරනවා. දැන් මේ ක්‍රීඩාවෙන් නේද අපි මේ ඔලිම්පික් දිනලා තියෙන්නේ. මේක නේද මෙහෙම දැන් බලන්න ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව, නෙට්බෝල් ක්‍රීඩාව වරුණාම අනිත් ඕන ක්‍රීඩාවක් තාබාගෙන ඉන්න ඔලිම්පික් වලට. දැන් මේ ලංකාව පැවතුන තාක්කල් ඔලිම්පික් පදක්කම් දිනලා තියෙන දෙකයි. ඒ දෙකම දිනලා තියෙන මල්ල ක්‍රීඩාව. ආසියාතික තරඟ වල රම් පදක්කම් දිනලා තියෙන 10යි. 10ම දිනලා තියෙන්නේ මල්ල ක්‍රීඩාවෙන් විතරයි. වෙන කවුරුවත් ආසියාවේ රම් පදක්කම් දිනලා නැහැ. ඒ වගේම තමයි දකුණු ආසියාතයට ගියත් 152ක් මල්ල ක්‍රීඩාව කරපු අය. දිනලා තියෙන අනිත් ඒවා තමයි බෙදිලා ගිහිලා තියෙන්නේ. දැන් මෙහෙම මේ නැචරල් ඇබිලිටි එක සාජය කියාව තියෙන ක්‍රීඩාවට ක්‍රීඩා පිටින් අත්‍යවශ්‍යයි. අද ක්‍රමයෙන් ඒක රගහ ක්‍රිකට් වලින් අරගෙන. ඒක නිසා ලංකාවේ ක්‍රීඩා පිටින් නෑ පළවෙනි කතන්දරේ. පළවෙනි දේ ඒක තමයි. දෙවෙනි කාරණේ තමයි මේ දක්ෂ දරුවෝ ඉන්නේ ගමේ. ඒ ගමේ දරුවන් කොළඹට ගෙනලා පුහුණු වෙන්න කරන්න ක්‍රමවේදයක් හදලා නෑ. කොහොමද මේක කරන්නේ? ඉතලන් එහෙ ඉඳන් කරන්න බෑ. හොඳ දරුවෝ මේ හොඳම දක්ෂකම් තියෙන දරුවෝ ඕන තරම් බිහි වෙනවා. හැබැයි මේ බිහි වෙන දරුවෝ අනිවාර්යයෙන්ම ඒගලන්ට වෙන දේ තමයි ගමේම නැති වෙලා යන්නේ. ඒගලන් කරන්න බෑ. ඒක නෝන. ඉතින් අද අපිට ලංකාවට තියෙන අත්‍යවශ්‍ය කාර්යයක් තමයි ක්‍රීඩා පිටි දෙක තුනක් මේ කොළඹ නගරයේ දෙක තුනක් ඒ වගේම නුවර වගේ තැනක, මාතර වගේ තැනක, අනුරාධපුරය වගේ තැනක ඉක්මනින් මේ ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් ක්‍රීඩා පිටි කීපයක් හදා ගන්න ඕන. ඒක ඉච්චර අමාරු කාර්යයක් නෙමෙයි. නමුත් එහෙම නොවුනොත් තවත් මේ ක්‍රීඩාව පල්ල හැටියයි කියලා තමයි මට හිතෙන්නේ. ඔබට අද අනාවිකයක් කියන්න බැරිද? ඉස්සරහගෙන. සැලසුමක් තිබුණා. අනිවාර්යෙන් කිසි කරදරයක් නැතුව කාට හරි ඕන නම් මේ අපි කරපු කාර්යය කරන්න පුළුවන් නම් කාට හරි අරගෙන අනිවාර්යෙන් අවුරුදු 4ක් ඇතුළත අපිට ආයතනයක් ඔලිම්පික් තනේ ජීන්දියෙන් දිනන්න පුළුවන්.
ඒ සහජ හැකියාව අපේ ළඟ ඕනතරම් තියෙනවා. ලංකාවේ දරුවන්ට සහජ හැකියාව පිටලා තියෙනවා. ඕනතරම් රත්තරන් පැටව වෙනවා. හැබැයි එකම තියෙන දේ මේ සැලසුම අත්‍යවශ්‍යයි. අපි අලුත් දෙයක් ගැන හිතන්නේ ඉස්සලා මේක කරලා ඉමු. අපි ඒකයි ඒක අතහැරලා දාන්න. ඇයි අපි ඒ හොඳම දරුවෝ ටික කොළඹට ගේන්නේ නැත්තේ? ඇයි ඒ දරුවන්ට දෙන සීල පහසුකම් දෙන්නේ නැත්තේ? මම ඔබට උදාහරණයක් කියන්නම්. එක වෙලාවක ආසියාතික තරගේ දිනුවාම සුගත් තිලකරත්නටයි දමේන්දර්ශටයි ස්පෝර්ට්ස් කාර් දෙකක් ගේන්න ඕන කිව්වා. එමුතුමා පුතාට කතා කරලා කිව්වා, පුතේ මේ අපිට හොඳ කාර් දෙකක් බලන්න කියලා. එයා කිව්වා ජැකි ජෑන්ගේ කාර් දෙක තමයි සර් ටොප් තාප් දෙක කිව්වා. ඒ දෙක ගෙන්නන්න කිව්වා. මම එමුතුමාට කිල කිව්වා, එමුතුමා මේ දෙන්න දුප්පත් දෙන්නේ, මේ දෙන්නට මොන රේසින් කාර්ද මේක දෙන්න එපා, සල්ලි දෙමු අපි කියලා. ඒතකොට එයා කිව්වා, මොකක් දන්නවද, ඔය කාර් දෙක දෙන්නේ ඒ දෙන්නට නෙමෙයි අනිත් අයට පේන්න කිව්වා. දෙන්නට මේ කාර් දෙක අරන් දුන්නා. එහෙම තමයි හිත දිනාගත්තේ ක්‍රීඩාවට ළමයි යොමු කරගත්තේ. මෙම් පෙවුනාම තමයි යන්නේ මෙන්න කරන්න ඕන දේ. ජැකි චෑන්ගේ කාර් දෙක තුගත්තන්නේ යටයි ගෙන්නේ. එහෙම කරලා තමයි මෙතනට ගෙනාවේ. මම කිව්වා අපිට ක්‍රිකට් ක්‍රීඩාවේදී 100ක් ගැහුවොත් දෙන්නම් කිව්වා. මේ කාර් එක තේරුණේ? ඒ හැම කෙනෙක්ගේ අහලා බලන්න ඔය පරණයිගේ බොට් මෝටර් එදාටල මම හිතන්නේ ඩොලර් අපිට ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 13යි ගියේ කාර් එක ඇදලා මෙතනට ගේන්න එකතු වුණා. මෙහෙම කරනවා. ඉතින් අද අපිට මේ මූලික දේ කියන්නේ මහා පරිමාණයේ ගමට යනවා ප්‍රතිපත්ති හදනවා මිසක අර මේ කරන්න ඕන දේ කරනවා කියලා මට පේන්නේ. ඉතින් මට පොඩි මේ විශ්වාසයක් තියෙනවා මත් එක්ක බොහොම හිතවත් මේ අලුත් ක්‍රීඩා මිතුමා දහසින් දහසකට මිතුමා. ඉතින් මට ඕනකම තියෙනවා ඔහුට මේ බව කියලා මේක අවබෝධ කරලා දෙන්න. නමුත් ඉතින් එකම දේ තියෙන්නේ අවබෝධ කරලා දෙන එකයි කරන එකයි දෙක. ඉස්සර නම් මම ස්පීඩි තනායක මිතුමා ඉන්නකොට ඉතින් ළඟින් ඇවිල්ලා හිට ගන්නවා මොන එකක් කියුවත් කාටවත් බොරු කියන්න බෑ. ඇත්තදී. හැබැයි දැන් එහෙම නෙමෙයි. සමහරట్లా එක එක දේවල් කියනවානේ. අපිටත් පුළුවන් පදක් අන්ත හය දුවන්න. අපිටත් පුළුවන් දිනන්න. එහෙම පෙන්නනවා. පෙන්ලා මුදල් වීදම් කරන උත් ඒ කාර්යයේ කෙරෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ලංකාවේ මිනිසුන්ට මේ සහජ හැකියාව ක්‍රීඩාවට උමනා කරන සහජ හැකියාව ඉහවා ගිහිල්ලා තියෙනවා. දැන් සංජීතේ දක්ෂය නැද්ද? දැන් නැතුව නෙමෙයි. ඊට වඩා දක්ෂය පිටේ. පිටේ ඉන්නවා. පොඩි දරුව මේක මේ ලොකු අයගෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ටිකක් කාලයක් මේ වගේ වුණා. අවුරුදු 4ක් විතර මේ ඔය දසන් දාන්තලා සුසන්ති කාලා කියන්නේ මේ ඔක්කොම අවුරුදු 14 15 16 වෙනකොට එළියට ආපු අය. ඉතින් තෝර ගන්නවා. ඉතින් ඒගොල්ලන් අයාලේ යන්න දෙන්නේ නැතුව, ඒ කියන්නේ වැරදි විදියට වේට් කරන්නේ නැතුව, වැරදි විදියට පුහුණු වීම කරන්නේ නැතුව, ඕනකට වඩා ඒගොල්ලන්ව මරවන්නේ නැතුව ක්‍රමයකට මේක පුහුණු කරනවා. ඉතින් ඒක කරගන්න නම් ඒ වගේ මේගොල්ලන්ට කරන අර මූලික දේ. ඒ වෙලාවේ මට මතකයි දැන් දරුවන්ට කන්න දෙන්න බෑ අම්මලා තාත්තලාට බලන්න නැතුව. ඉතිසනා කැමතුම පවුල් වල අයවත් ගෙන්නවා. ඒගොල්ලන්ටත් බලාගන්න විදියක් ඇදුවා. ඉතින් ඇත්තටම අපිට ටිකක් හොඳට කරන්නයි ඕන. අනිත් එක ඉතින් අපි මේ ආසියාව දින්න ඔලිම්පික් දින්නවා කියන්නේ ලීසි වැඩක් නෙමෙයි. උදාහරණයකට චීන ගන්නකෝ 1,33,00,000ක්. හරි. ඊළඟට ඉන්දියාව ගන්නකෝ 1,13,00,000ක් කෝටි 113. 133. එතකොට මේ 100 133 113 ඉන්න මේ රටවල් දෙක තාක්ෂණය ඇතුලින් දිනුනේ නැද්ද? ජපානේ එහෙම නැත්තම් අපි හිතමු කොරියාව වගේ රටවල් දිනන්නේ නැද්ද? මේ මිනිස්සු පුහුණු වෙන්නේ නැද්ද? තීරලා නෙමෙයි මේක එන්නේ. හැබැයි 2000 දී මේ ජයග්‍රහණේ ලබාගත්තේ. ලබාගත්තා. ඔව් ඒකම. සුසන්තිකාගේ ජයග්‍රහණ ලබාගත්තේ ඒ සීලුව අභියෝග පරාජය කරලා. කරලා. ඉතින් මේ හිතර නෙමෙයි ඇමරිකාවද, එංගලන්තෙද ලෝකේම රටවල් මිනිස්සු. අනිත් එක අමතක කරන්න එපා. වෙන ක්‍රීඩාවක් වගේ නෙමෙයි. අපි හිතමු මීටර 200 කියලා සුසන්තිකාගේ මේක ගමේ 9900 පාසල් වල හවුස් මීට් එකේ දුවනවා. අවුරුදු තරඟ වල දුවනවා. දුවලා තීරලා තමයි එන්න ඕන. චීනෙත් එහෙමයි. මුළු රටෙම තීරලා එන්නේ. එහෙම නෙමෙයි වෙන මොන ක්‍රීඩාවක්. අපිට බැඩ්මින්ටන් හැමතරම ගහන්න බෑනේ. ක්‍රිකට් ගහන්න බෑනේ. හැබැයි මීටර 100 දුවන්න පුළුවන්. අවුරුදු තුනේ දුවනවා. ඒකෙන් තීරලා යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි අදත් ආසියාවේ සීලු කෙටි දුරදී වර්තාල් තියෙන අපිට. එහෙම තියෙනවා. වර්ෂගේ අදත් 200 නෑ අදත් තියෙනවා. දකුණු ආසියාවෙත් තියෙනවා. ඉතින් මේක නිසා මම හිතන විදිහට මේ අපිට බැරිකමක් නෙමෙයි මේක ගැන අවබෝධයක් ඇති කරගන්න එක තමයි කරන්න ඕනේ. බොහොම අපුරු ඡායාරූපයක් ඔබේ පිටුපස තියෙනවා. අපි මේ අවස්ථාවත් යොදාගම මේ ඡායාරූපය පිළිබඳ සඳහන් කරලා 1972 ඔලිම්පික් ගේම්ස් මියුනිච්. ඇත්තටම ඔව් ඒ කියන්නේ මේ හිතන්නකෝ මීට අවුරුදු 43කට ඉස්සරලා. අවුරුදු 43කට ඉස්සරලා මම 1972 තමයි මියුනිච් ඔලිම්පික් තරගයට ගියේ. මේක මේ කෙරවලෙම ඉන්නේ මම. ඔව් පස්වෙනි මන්තිරුවේ 40 මන්තිරුවේ. මේ ඉන්නේ මම කෙරවලේ. ඒ කියන්නේ මේක අවසාන මන්තිරුවේ මේ පෙට්ටි මෙහෙම තිබුණාට මම ඉන්නේ මේ කෙරවලේ. මේ මගේ නම. මේ මම මේ ඔලිම්පික් දිව ෆොටෝ එකක් තමයි මේක අවුරුදු 43ක් පරණයි කියලා මම හිතන්නේ. වටිනවා. මම මේකේදී මීටර 200 තප්පර 21.31 කිද්දුවලා ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා. හා දෙවෙනි වටේට යනකම් ආවා ඒ කාලේ. හොඳයි මේ බොහොම අපූර්ව මතකයක් එක්ක තමයි මේ කතාබහේ අපි දෙවෙනි විරාමය ගන්න. මේ ක්‍රීඩාවේ කොතනට තරගෙන යන්නේ? ශ්‍රී ලංකා ක්‍රීඩාව කොතනට තරගෙන යන්නේ? සුනිල් ගුණවර්ධනට මේ ක්‍රීඩාව අද බාර දුන්නොත්
සුනිල් ගුණවර්ධනගේ අභියෝගය කොයි වගේ වේද? අපි ඒ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් අනතුරුව.